ඒහි පසිකෝ ඒහි පස්සිිකෝ එන්න දළුමය දකින්න නමස්කාර වීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරන යමි නමස්කාර වීවා දම්රුවනට සැමදා සද හම් සරණයමි නමස්කාර වීවා සංගරුවනට සැමදා මහාසංග, සරනයමි නමස්කාර වීවා තුනුරුවනට මදා තිසාරන සරණයමි සාදුු සාදු සාදු සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස් සුනන්තු සග්ගමොක්හදන් දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා නමුෝතස්සේ, භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ඒ භහග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න ඔබ සියලු දෙනාටම අදාපි කියල දෙෙන්්ඩ බලාපොරොත්තු වෙන්නේ හිමිදුරු දෑසන කල්්‍යයාන මිත්‍රයාගේ ආශ්‍රයේ ගැනයි ඒ ගැන්නේ කලන මිතුරා ආශ්‍රය කරන්නේ කොහොමද. කල්්‍යාන මිත්‍රාව තේරුම් ගන්න කොහොමද කල්්‍යාන මිත්‍රාව අඳුරගන්න කොහොමද මේ කරුණු කාරණනාටිකක්තම අද කියල දෙන්න බලාපොරොත්තුවෙන්. එදවට කෙනෙක්ල්පනා කරයි ඇයි හාමුදුරනය මේ කල්්‍යාන මිත්‍රයා ගැන කියන්න කියල. කල්්‍යානමිත්‍රයා තමයි සම්පූර්ණයෙන්ම නිවන් මඟට උපකාර කරන එකම උත්තමය ඇන ඒනිසයි කල්්‍යානමිත්‍රයා ගැන කියල දෙන්න. එතුට මේ කරුණ අපට දේශනා කරයේ කවුද අපේ බුදුරජාණන් වහන්සේ. දවසක් ආනන්ද හාමුදුර හනවා ස්වාමීනිි භාග්‍යතුන් වහන්සේ මට හිතෙනෝ මේ නිවන් මග භාගයක්ම වගේ. අඩක්ම වගේ තිබෙන්නේ කල්්‍යයාන මිත්‍ර සේවනය මත කියලා. එතරන මොත්ද බුදුරජාණන් වහසේදීපු පිළිතුර පින්වත් ආනන්ද එහෙම කියන්න දෙපා. ඒ අඩක්ම තියන වගේලා ගියන් දෙපා භාගයක්ම නිවන් ම තියන කල්්‍යයානුමිත්‍රය මත කියන්න එපා නන්ද. සම්පූර්ණයෙන්ම මේ නිවන් මග තිබෙන්නේ කල්්‍යානු මිත්‍ර සේවනය මතයි. සම්පූර්ණයම. තව ඔබ තේරුන්ගන්න ඇගේ ඇයි ම කල්්‍යයාාන මිත්‍රයා ගැනතාා කරන්නග. එතකොට බුදුරජාණන් වහන්ේ එතන්දිි සඳහන් කළ පින්වත් ආනන්ද මේ ලෝකයේ ජරාමරණ හිමිකරගත්තු සත්වයෝ. ඒගැන වයිසට යනඒකයි මැරණයකයි හිමිකරගෙන ඉන්න මේ සත්වයෝ. සියලු දෙනාම ඒ සත්වයන් මාළඟට පැමිණිලා තතාගතයන් වහන්සේළඟට පැමිණිලා ඒ ජරාමරණ ල නිදහස්ශ වන කියල උන්නාහස දේශනා කළ ඒඇන්නේ නිවන් මකට පත්වනාම වයිසටයනකයිඒ මරණයට පත් එක ඉවර වෙලා නනේ අප උපදින්න ෑන් එතවට වයිසරයන්න මැරෙන්න්නෙ නෑ ො ඒ ත්ව ලබාගන්නේ කවුරු ලඟට පැමිණිලාද බුදුරජාණන් වහන්සේ ළඟට පැමණිලා. එන්සා පිවත්තානන්ද මේ ලෝකයේ සිටින්නව් පරම කල්්‍යානු විත්‍රයණන් වහන්සේ තතාගතරහත් සම්මා සබුදුරජාණන් වහන්සේ කියලා උන්නාසි දේශනා කළ ඒ අපට ඉදාමිධාතුර ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ටම කල්්‍යාන මිත්‍ර්‍යාණන් වහන්සේ කවුද ඒ තම අතතාග තරහත් සම්මා සබදුරජාණන් වහන්සේ. ඊළඟට අපිට කල්්‍යාන මිත්‍රයාණන් වහන්සේ ලබවට පත්වෙෙන්නේ මේ යුගයේදී ඒ බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ උපකාර කරන ඒ සරණයන්ඩ කියලා දෙන ඒ ශ්‍රී සද්ධර්මය සරණයන්ඩ කියල දෙන ඒ ආරර්මහා සංගරත්නය සරණයන්ඩ කියල දෙන යම්කිසි කෙනෙක්කන්නවන පැවිදි කෙනෙක් වන්නඩ පුළුවන් ගිහි කෙනෙක් වන්නඩ පුුවන්. සමට දෙවි කෙනෙක් වඩත් පුළුවන් ද මේ කාල න විවුරුන්ගේ සම්බන්ධයක් මේ මනුළුවෝට අපිහිතන විදියට සිද්ධ වෙන්නේ. නමුත් මේ කාලෙදී අප ඒකෙන් අදස් කරන්න දෙවුරු නෑග කියන එක දෙවර හම පිටිම වැඩින්වා සදවු ලෝකවල. එතකොට මේ කාලදි අපිට යම් කිසි ස්වාමීින් වාන්සේ නමක්කෝ ගිහි පින්වත එක් හෝ උපකාරයක් කරනවානම්. ඔයගොල්ලු ඒව මේ පස්සෙන් දුවල හරිියන්නේ. තිබ එක පිසරණ නම් ලෝතරා බදුරජාණන් වහන්සේ ඔබට තිබෙන එක පිසර නම් ඒ ශ්‍රී සද්ධර්මය ඔබට තිබෙන එකම පිසරණ නම් ඒ අර්මහා සංගරත්නය කිය කිය පහදවනවානන් අන්න කල්්‍යයාන මිත්‍රෙ. එතො දැන් අද අපිට ලොකූ අර්බු දෙයක් තියෙනවා මේ කාලේ මොකත් දර්බුදය ඉතින් මේ හරියට දේශනා හෙනවනේ සෝසල් මීඩියා කියල ජාතියක් තියෙනවන මේව කලින් තිබුරණෑ සමාජ මාධ්‍යය. එතවට දැන් සමහර අයඉන්නවා සමහර තරුණ තරුණිය ඉන්නවා සමරලට මේ ඒහි පස්සිකෝ වැඩසටන තුළෙන් ධර්මය හන්නැතිවෙන්ද පුළුවන් ඇබයිඒ ගොල ෆෝ එකෙන් අර youtubeු වල සමාජ මාධ්‍යවල දාලාතියෙන එකක භික්‍ෂූන් වහන්සේලාගේ දේවල් අහගෙන හගෙන යනවා. ඒ අතර සමහරු රහත් වෙලා ඉන්න සමාරු ස ඕයාන් වෙලා ඉන්නවා සමාරු සකෘදාගාමීවෙලා සමාහරු අනාගාමී වෙලා ඉති විවිධ ජාතිය ඉන්න සමහරු ද්‍යනලාබියෙන් ඉන්නවා සමාරු නයි එක්ක සම්බන්ධයි. සමාහර යකුණ යකිෙනියන්න එක සම්බන්ධයි සමාහරු අසුරයෝයක්ක සම්බන්ධයි ඒ විදධ ජාතිය කට්ටිය මේ සෝසල් මීඩියාවල ඉන්නවා. දැන් අපේ තරුණ දුවල පුතාලා දැන් හගක් කලාවට ස්වාමීන් වහන්සේ නමකගින් දේශනාවක් අහනුවට වඩ ෆෝන් එකෙන්තම සම්පූර්ණ වැඩේ යන්නේ. එතවට ඒ ෆෝන්වල නැත්තන් ඒ සෝසල් මීඩියාවල සැබෑ ලෙසම ධර්මයක් කියල දෙන දේශකයණන් වහන්සේලාගේ යම්යම් දේශනත් ඕකි තියනවා. ට අමතරව අ විවිධ තලවල ධර්මය අඳුනගත්තු නැති. බුදුරජාණන් වහන්සේ සරණ නොගිය. ඒ ශ්‍රීසත්්ධර්මය සරණ නොගිය. ඒ ආර්මහා සංගරත්නය සරණ නොගිය තිසරණය නැති. තමාවම උළුප්පා ගත්තු. හුදු මමත්වයෙන් යුක්ත. මමම තමා දන්නේ කියලා. මමම තමා මේ සබුද්ධත්වයට පත්වෙලා ඉන්න. මම තමා රහත්වෙලා ඉන්න කියලා. මේ වගේ විකෘති අදහස් ප්‍රකාශ කරන සිවුරු දරාගෙන ඉන්න වූ පුද්ගලයෝ ඉන්න. ඒවගේම ගිහි ඇත් ඉන්නවා. මේ සමහර ඉතුපුකම මේ වෛද්‍යවරු පවා නැත වෛද්‍යවරියන් පවා නැත්තම් වෙනත් තනතුර දරණය පවා එක්ක සෝවාන් වෙලා. එක්කො සකුරුදාගාමේලා මේ වගේ තත්ත්යක් තියෙනවා. එතකොට දැම් අපේ පින්වතුන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා කවුරු කියන එකද හරි. කවුරු කියන එක හරි. මේ ඒ පස්සික උතුලින් මේ ස්වාමීන් වහන්සෙත් එක දෙයක් කියනවා ඒ තවස අන්නාන්ස නව තව එකක් කවුරු කියන එක ද හරි කියලා හරිී ප්‍රශ්නයක් දැම් මේ කාලේ ඒ තරමට වැහි වෙහල විධ විවිධ දේශනා කොටස් ඇැබැයි කොච්චර දේශනා කොටස් වැහි වැස්සත් කොච්චර සමාජ මාධ්‍යවල ජනමාධ්‍යවල විවිධ ටැන්වල දේශනා තිබුණත් ඇහුුණත් ඒ කොයි තිබුණ බුදු කෙනෙක් දේශනා කරපු දේශනාව එහෙම පිටම පැදිලිව තියනවා ඒකට අපි කියනවා ත්‍රිපිටකය කියලා ත්‍රිපිටගේ කියලා එතකොට ඒ ඒ ඒ ත්‍රිපිටගේ අපි වෙදෙනවා සුත්ත ගෙයිය වෙයියා කරන ගාතා උදාන ඉතිවුත්තක ජාතක අබූත දම්ම වේදල්ල කියලා ඒ ඒ ඇන සුත්ත ගෑන සූත්‍ර ගෙිය ගෑන ගාථ සහිත සූත්‍ර පයියා කරන කියන විවරණය කරමින් කරන්න වූ දේශනා ට ගාතා ගයන්නේ ගාතා රත්නම තියෙන දැන් දම්මපදේම ාතාතයන හරසි විස්තුන උදාන කියන්නේ සතුටට පළ කරන්න උ ප්‍රකාශ දැ බුදුරජාණන් වන්සේ සම්බුද්ධත්තයට පත්තච්චකම අනඒක ාති සංසාරන් කියලා ප්‍රකාශ කර ඒ වගේ ප්‍රහතන් වහන්සේ ලඟි තියෙනවා ඉතිවුත්තක කියන්න ඉතිවුත්තක පාලිය ඒ මේ මේ ආකාරයෙන් වනා ගෙන කරුණු ඊලාන්නට ජාතක කියලා ගැන්නේ මේ අබූත දම්ම කියලා ගැන්නේ ආස්චාරය අත්භූත කරුණු ඒ බෝධි සත්්‍යයන්ගේ චරිත තියෙනන ආස්චරය අත්භහූත කරුණු උනාන්සේ පළමයෙන්ම උපත්තිය ලබල පීවර තබනකොට නෙළුම්මල් පිබුණ ඒ ආස්චාර්ය අ්භූත කරුණු. එතට ඒ වතියනවා. ඊළඟට ජාතක ගැනන් උන්න්නහන්සේ ඒ ඒ ජීවිතවලද උපන් අවස්ථාවල කියවෙන කතා. ඒවැන් පන්සේ හතලිස් සතක් අපිට තියෙනවා ජාතක පාලී. අපි ගැන පන්සිය හතලි සතක් ජාතක කියල මේ ගැනනි පන්සේ පනස් ජාතක පොත්ව වන්සේ ෙ රවුම් ගැනකට. ඊළඟට වේදල් කියලා ගැන ප්‍රශ්න විාත්මක ප්‍රශ්න උත්තර. ඒ විදියට තියෙන දේශනා මහා වේදල්ල සූත්‍රය චූල වේදල්ල සූත්‍රයදී මෙන්න මේ දේශනා සමස්තය සූත්‍රපිටගේ ගත්තොත් සූත්‍ර දහදදා සස්්‍යය පහක් පමණ අපිෙනව දහට දහක් පමණ තිබෙනවා එලාට විනේ පිටගේ තියෙනවා අභිධර්මපිටගේ තියෙනවා අිධර්ම පිටගේ පැහැදිලිවම දේශනා කරේ එදා මාතෘූ දිවිරාජයට දෙව්ලොවද ඒ දෙවියන් ලක්කෝටි සංක්‍යාත දෙවියන්ට තමා දේශනා කරේ එකොට ඒ අදාල වෙන්නේ දෙවිය ලෝකයට කියනෙ එක ඉතා පැහැදිලි කරුණු අපිට තියෙනවා සූත්‍ර දාට දාහක් පමණ. ඒතකට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් සහන් කරවා පිරුවම්පාන අවස්ථාවදී ආනන්ද ඔබට හිතන්ඩ පුළුවන් යම් දවසක මාගේ පරිනිර්වාණෙන් පසුව මේ ධර්මය යල්පැනගිය ශස්තෘවරයකගේ දහමක් කියලා. ආනන්ද හෙමිතන් දෙ එපා පලන් වන්න්නන්සේ ඒ සියු ප්‍රශනල්ල පිතුර දීර තම පිරුණුව පෑවි. ආනන්ද මාගේ ඇවෑමින් ශාස්ත්‍රෘුවරයා බවට පත්වෙෙන්නේ ල් භික්ෂූ වහසේ නෙවෙයි. එහෙම කාටවත් පවරලනෑ. ධර්මයයි විනියයි ශස්ත්‍රූ බවට පත්තන්නේ. ඒනම් අපිටත් සාස්ත්‍රුවරයෙක් තාම වැඩඉන්නව. උන්නහසේ පිරුණුවම් පාල දෙදහස් පන්සේ කරන ගියාට උන්වහන්සේ තාම වැඩඉන්නවා කොතනද වැඩඉන්නේ ධර්මයයි විනියයි තුළ. ඒනම් අපිට ශස්ත්‍රුවරෙක් වැඩඉන්නවා. ඒ ශාස්ත්‍රුවරයාගේ කරුණුවලට අනුව තම අපි ඕන කෙනෙක්පු විමසල බලන් ඕන මේක කවරරි බුදුුවොත් ෙම අපි ලන්නො හම බදුවෙන්ට පුළුවම් බක් බදුරජාණන් වහසගේ දේශනාව තියෙනවාද කියලා. එහෙ ලනොට හම්බෙනවා ඊලළඟ බුදුුවරක් පහල වෙනවා. ඒ තමා මෛත්‍රයේ බුදුරජාණන් වන්සේ කියලා. එහමට මෛත්‍රී බදුරජාන් වසේ පහල වෙන තුරු ඊට මෙහාකවරහරි බුදුවෙලා තිබුණත් තයායට අනිවාරම පිස්සත් වෙන්ඩෝන අන්න එම ඇතේරු ගන්නතයෙන. ඊට මෙහ කවරරි බුදුුණනාගේයන්නේ අනිවාරෙන් පිස්සෙක් විය යුතුයි. ආයි දෙක් නෑ. තො අපේ මිනිස්සුන්ට එහෙම ඕොලයක් නෑ බලන්ට මේ ධර්මය විනය ගලප ලඩිකිව යමකිති ප්‍රශ්යක්කාව ධර්මයතත් විනේත් ගලපල බලඩකිව. ඒනිසා පින්වත්න කවදාවත් මෛත්‍රී බුද්ධසාාසනයෙන් මෙහා කිසිම බුදුවරෙක් අපේ බුදුරජාණන්වාසක දේශනනාට අනුව පහලවෙන්න උඩින්හ උඩින් ඇවිල්ලනික මවලපෙන්නුවත් ඒ බුදු වෙලාන නෙවෙේ. ඒකත් මායාවක්. යොන්තට තේරුන් ගැන්න. ඒනිසා මේ යුගයේදී ඔබට තියෙන ලොකුම අර්බුදේතමා මේ කොහොමද කවුද මේ. ඇසරු කරන්න ඕන කල්ල්‍යයානමිත්‍රය තට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව ඉක්මවා යන විදියට කතා කරනඕන ඇසා සමට ගිහිෙනෙක් හෝ පැවිදි කෙනෙක් ට පුළුවන් එතන්දි තම අල්ලගන්න මෙියාව මම ආශ්‍රය කරන්න හොඳයිද කල්්‍යයාන මිත්‍රය කැටියට නැද්ද කියලා ඇඔන්න යම් සමහර කෙනෙක් කියන්න පුළන් සමට ගිහි පැවිදි වශයෙන්ම කෙනෙක් අහනව ගිහිල ප්‍රශ්නය මේ අපේ හාමුදුරනේ මේ අපාය කියලක් බුදුහාමුදුර දේශනා කළ ඇතටම එහෙම එකක් තියෙනවාවද මටනම් ඒ ැන සැයි කිය මනස්සෙ කියනවා. එතවට සවරක් දරාගෙන ඉන්න කෙනෙ වෝත් ේම හු මත්‍යය මටස් සැකයි. මම හිතන්නත් මේ පොලෝ තලයම තමා ඔය අපාය තියන්නේ ඔය ත්‍රැන්ටන්වල දුක්කිදින්නේ ඒ ඒ අපායන කියල ඒ භික්ෂූන් ආහන්සේත් කිවෝොත්. ආශ්‍රය කරන්ඩ වටින්නේ. ආශ්‍රය කරන්න්න වටින්න කල්්‍යාන විත්‍රේ කැටියට නිකන් කතාාවහරට කමන්න දාන ටිකක්ක ූජි කරට කමන්න. බදුරජාන්වාස දශනා කරන්න ආසාාව කන්්ට කියලා භික්ෂුවක් අනාගතයේ පහල වෙනවා දක්කිනා විබංග සූත්‍රය තියෙන්නේ මජජමනිකායි තු වනකොටසේ ඒ භික්ෂුව දුස්සීලා පාප දම්වා දුස්සීලයි පාප දධර්මයන්ගේ යුක්තයි හැබයි ඒ භික්ෂුවටත් යම් කෙනෙක් ධානය පූජකරොත් පින් සිද්ධ වෙනවාගේ බදුරජාන් වන්ස දේශනා කර ඉන්සා ිකමුක යම්කිසි භික්‍ෂුවක් ඉඳලා කියනවා කියල මේ පායි මෙහෙතමා තියෙන්න්න කියලා ධනටික පූජ කරගන්නට එත් පුළුව අපිට අයි අවසාන කාසාාවකන්්ට කියලත් පහල නනේ හැබැයි ධර්මය ඉගනගණ්ඩ බුදු කෙනෙක් ගැන පහදුව ගණ්ඩ කියලා ආශ්‍රය කරන්න සුදුසුනෑ ඒ භික්ෂුවත් අයි කතා දෙකක් නෑ. මොකද ඇයිඒ සාරා සංකය කල්පලක්ෂයක් පාරමිතා ධර්මපුරලා සම්බුද්ධත්වයට පත්වෙලා සර්වඥතා ඥානය ලබාගෙන. මේ තමන්ගේ ඥානයෙන් අවබෝධ කරගත් අපය කියලා මහ භයනක තැනත්ව නො කියලා කියලා තම අපිට දේශනා කරේ. ට එහම දේනාකරපු ධර්මයට විරුද්ධ මටනන් හිතෙන්නේ මෙහ තමයි අපයි යන්න කියලා යම් කිසි භික්ෂක්ක ගහි කෙනෙක්ෝ මොන්න මට්ට මේ පුද්ගලේ කියනව ඒාව කල්්‍යාන මිත්‍රයකටට ආශ්‍රය කරන්ඩ අන්ඩපා භයානක පුද්ගලෙක් බායන පුද්ගලක් හැබයි ඔහුගේ මෙ ව වැඩක්ගඩ යවවා ඒ එකකටති ඇසරු කරඩ නවා අපිම දේශපාල මටමේ නායකෙක් ලියවමක් ගණඩ තියෙනවා හැබයි කියන්න අපයි මෙහතියෙන්න්න කියලා යා මේ තියෙ කෙකට අපිේඒකින් පස්සන්න අපික පිගන්න අපි කිය මාත අපිට යාර ඔබ් ගන්න අපේලමට ලිුම ගන් යනවක ලිම ගන්නවනඒ මෙම කතන්දරය ඒම නත්තන් අපි ආයතනයක වන්න පුළුවන් යම්කි නිරධාරය වන්නඩ පුුවන් ය පිළිගන්න බදු කෙනෙක්ව. බදුරජාණන් වන්සට අෞරවන දී කතාගන්නවා. අපි ඒව කල්්‍යයාන මිත්‍රය කටියට පත්ත පලාත පිළිගන්න ඕදන. පැත්ත පලාති ආශ්‍රය කරන්න ඕදන. කල්ල යන විිත්‍රයෙ කටයද. හැබැයි තමන්ගේ වැඩ කටයුතු සඳහා රාජකාරි කටයුතු සඳහා ආශ්‍රය කරන්න වවා ඒ ෙම්‍රේ කරගෙන ඉට තිෙන්නේ. ඊට එහ දෙයක් එයාගෙන් ගණ්ඩන්න ඕොදන. දේශපාලනායක කෙනෙක් වඩ පුලුවන්. පරිපාලනයේ නායකෙක් වඩ පුළුවන්. අධ්‍යාපන සේත්‍රීන්න නායෙක් වන්නඩ පුළුවන් ්‍යරස්ථානයකන්න යම් භික්‍ෂන් වහන්සේනක් වන්නඩ පුළුවන් වෙනත් තලයක කෙනෙක් වන්නඩ පුළුවන් හැබැයිත් අබමල් රේනුවක තරන් හරි. බුදුරජාණන් වහන්සට අගෞරෝ න විදිට එක දසමයක දසමයක් දසමනුත් කෝටයකට බෙදල් හරි යම්කිසි ප්‍රකාශයක් කරන රම් ඔහු කල්්‍යනමිත්‍රෙක් නෙවෙයි. ඔහු හෝ ඇය. යා අනමිත්‍රයක් න මේේ ඇ ඔබට තේරුම්ගන්නව මේ කියලාන්නේ නැතම්ම මේ ආශ්‍රේ කරන්නඩ කියියම හරියමාරු තේරුම් ගඩ. තමන්ට හිතනවා කියන්ඩාවත්තම කිසි සේදම ඇසුරට අන්පාය කල්්‍යයානමිත්‍රයෙක්නෙේ මටනං හිතෙන්නේ මෙහෙමයි. බුදු හාමුදුරුව මෙහෙම දේශනා කරල තියෙනවා තමා හැබැයි මටනං හිතෙන්නේ මෙහෙමයි. එ කියනවන ඔහුට සද්දා මාත්‍රයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ සබුද්ධත්වේ පිළිගන්න කෙනෙක්න මේ. නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගන්න ඇති යමෙක් සිටීද අපිට කලන මිතුරෙක් ලෙස ඇසුරු කරඩ නුසුදුස්සෙකි ඇසුරු කරන්න සුදුසු කෙනෙක් නවේ. නිසා ම මේ යම් කිසි ආකාරයක මේ මිනුම් දණ්ඩක් ඔබට කියලදන්නේ තේරුම් ගඩ. මේ දේශනාගන්න ස්වාමීන් වහන්සේ වනත් ඒ වනාන්සත් එක කතා කරද යම්කිසි කෙනෙක් මේ මමම බැරිවෙලාවත් බුදුරජාණන් වහන්සේ අගෞරෝයෙන විදිට ධර්මයට අගෞරෝන දියට. ආර්මහා සංගරත්නයට අගෞරෝනයේයට යම්කිසි විදිහ මත පල කරනවන. මව වනත් කල්්‍යාන මිත්‍රේ කැටට ආශ්‍රයක කරට සුදුසුනෑ. නිකන් කතා කරට කමන්නේ අප හාමුදුුවනි. ධානතයක් පූජකරක් කමන්නේ අපිට වන. එබ සිවරත් දරාගෙන ඉන්නවට පින සිද්ද වෙන. හැබැයි කල්්‍යාන විත්‍රේ කැටීර ආශ්‍රය කරට පැත්ත පලාති සුදුසුනෑ. බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට ආර්මහා සංගරත්නයට අගෞරෝයක් වන විදිේ. එක් අන්සු මාත්‍රයක. හැඟීමක් ඔබතුළ ජනිත කරනවා නම් පලාාත ආශ්‍රයේ කරන්්ඩිපා. පලාත ආශ්‍රයේ කර්ඩිපා කල්්‍යයාන මත්‍රෙත් හැටියට. කල්්‍යයාන මිත්‍රයෙ කටියද හැබැයි අනිකුත් එදිනෙදා ලෞකික වැඩවලදි ඇසුරු කරඩ වෙනවා. මොකද නැතන් අපි ආශ්‍රක කරඩගෙන ැතුයෙනවනේ ඇයින් හැමේ එකක නම මේ ෝකීන්න බදුජාන් වන්ස ගන පහදිලයිවාද ධර්මය ගැන පැහදිලයිවද. ආර්මහාහංඟරත්ය ගැ පහැදිලයි නොදනෑ. ඒකින් ද අපි දනගණ්ඩඕන අපිට ඒ අදාළ කරුණ සම්බන්ධ ඇසුරු කරන්ඩ වෙන. ඒ කටයුත්ත සඳ ඇසුරු කරනවා. හැබැයි ධර්මය සම්බන්ධයෙන් උපදෙස් ගන්්ඩ. ඒ නිවන්මඟට ප්‍රවේශවීමට උපදෙස් ගණ්ඩ. ආර්යෂඨායක මාර්ගය ප්‍රගුණ කරගණඩ උපදෙස් ගණ්ඩ. මේ ධර්ම මාර්ගේ දියුණු කරගණඩ උපදෙස් ගණ්ඩ. බණභාවනාව කරණ්ඩ උපදෙස් ගණ්ඩ. පිංරැස් කර ගණඩ උපදෙස් ගණ්ඩ. අනේ මේ වටනන් පැලාති පාවිච්වෙන් ඒ අයව ඇසුරු කරන්් එපා. කොයි වගේ ඇයවද? තිසරණයට ගර්හා කරන තිසරණයට ගෞරවේ නැති අයව. එනිසා හරිම ලේසි නන්න මේ ක්‍රමයට හොඳට ඔබ මිනුන්දන්ඩ හදාගඩ පුළුවන්. ම මේ අපේ අහිංසක පිරිසටබ තේරුම් ගණ්ඩ බැරි නිසා කියන්නේ මද ඒත් හාමුදුරු කෙනෙන්නේ මේ තාමුදුරු කෙනෙන්නේ කියලා ඔන්න අතනතම පට ලවිල්ලද නරිිය ඒ හාමුදුර කෙනෙත්තම හැබයි ඒ සිවරදාගනීටයටට බදුරජාණන් වන්ස ගැ ෞරෝයක් නැෑ. ධර්මය ගෙන ගෞරුව නෑ සංගත්ය ගන ගෞරවයක් නෑ අ මේ හාමුදුරුව බුදුරජාණන් වන්ස ගෙනම් මේ පුදදුුවම සදධහ වන්නේ තියන පැහදීමගන්නේ අපිට නිකං බුදුරජාන් වහන්ස ගැ පුද්දුම ප්‍රසාධයක් ඇතිවෙනවන්නේේ ස්වාවින්ාන්සතක කතාගරම ඒ ධර්ම රත්න්නේය ගැන පුදුම ප්‍රසාධයක් ඇතිවෙනවාන්නේ. ඒ ආර්මහා සංගරත්ය ගන පුදදුම ප්‍රසාධයක් ඇතිවෙනවානේ අනේ ස්වන්ාන්සතය කතාගරාම නැක්තන්ගේ මහත්යක කතා කරමේ නොනයක කතාගරම මේ තුන් සරය ගැන පුදුම පහැදීමන්න ඇතිවෙන අන් ආශ්‍රය කරන වටිනවා. කල්යාාන මිතරෙක් කැටියට අපිද යම් පමණකට තේරුම් ගඩ පුලන් මංකයන් ඇර සීයට සීයක්ම කියන මටමට වට යම් පමණකට අන්තුරගණඩ පුල මකදඒ කෙන එහෙම කතා කල රැවැටිලිදායි පුද්ගලෙක්වෙයිදන්නන්නේ සමරලාට සමරයි එතනත් ඉන්නවා ගට්ටගමට මේ කෙනාව දැනගෙන මෙයාය එක්ක බුදුරජාණන් වහන්සේ ගැන ධර්මරත්නය ගැන සංගරත්නය ගැන කතාකරොත් මොව මට අල්ලගණ්ඩ පුලුවන් කියලා කතාගරණයත් මේ ලෝකේ නැත්තින. නිසා ඒකත් අපි තේරුම්න්ගතයුතු. නිසා මේවැනි කාලයක. සැබෑ කල්්‍යයාාන මිත්‍රේ කොයාගන්නවා කියන්න නම්. අර කලු නික හයෙනවා වගේ වැඩක්. තව ඒ තරම් අමාුරුකාරණාව කස්තුරී හොයන වගේ වැඩක්. හැබැයි ප්‍රඥාව තියෙන කෙනාට කල්්‍යාන මිත්‍රය හම්බ වෙනවා. මෝඩ ජනතාවට හම්බෙන්නේ. මෝඩ ජනතාවට කෞර හරි මකක් කරකිවම මේ හරී හොඳයිග හරි හොඳයි. හරී හොඳයිගේගේ ඒ පැති පැතිවල දුවනවා. ඒ කියන කියන එක පිලිගන්නවා. අපායට යන පාර හදල දුන්නත් ඒකත් අනේ හොඳයි අරේ. කීගී යනෝ අන්තිමේ අපයන් තමා කෙලවර වෙන්නේ. ඉනිසා ඒකන මේ රටේ දැන්වයි වි මත කියාගෙන යන විධායිඉන්නේ තමන්ගේ මත ඉතන්දදි මදුරගණඩ පුළුවන් බුදු කෙනෙක් සරණ ගිල්ලදඉන්නේ ධර්මය සරණ ගිල්ලද ආර්මා සංගරත්නය සරණ ගිල්ලද කිය. එස අද දේශන විදි ම කියල දෙෙන්ට උත්සා කරේ පරිස්සමින් හොයල බලලා කියරලා මැනලා ගෝක් විමර්ශනය කරල තමා කෙනෙක්ව කල්්‍යාන මිත්‍ර කෙනෙක් ැටියට ඇසුරු කරඩ ඕන. එහෙම කරගන්න කෙනාට, වරදි න්නඇතුව මේ මාගගේ අන්ඩ පුළුවන් අනිත්තෑ වරද ගන්න. මේ කාලෙ ගොඩාක් වරදගෙන ඉන්නේන්දයි. කරුණාවෙන් ම මේ කරුණ අද උදෑසන ඔබට කියල දුන්නේ. නිසා සැබෑම කල්්‍යයාන මිත්‍රයවන් හොයාගෙන සබෑම කල්්‍යයාා මිත්‍රයන් දුරගෙන සබෑම කල්්‍යයාාන මිත්‍රයඇ සරුරගෙන ඒ උතුම් තිසරණයට පත්වෙලා මේ සසරදුකින් නිදහස්ෙන්ට අධිස්ථාන කරගන්න. ඔබට ඒ වාසනාව උදාවේවා. ආකා සට්ඨාචි බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. පු න් අනෝදිත්වා ිරන්රක්කන්තු බද් සාසනං ආකාසට්ටාච බුම්මට්ා දේවානාගා මහිද්දිිකා, පුුණ්ඥතන් අනුමෝදිිත්තාවා චිරන්රක්කන්තු ුද්ධ ේශනං ආකාසට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිදදිකා පු්ඥන්තන් අනමෝදිිත්වා, චිරන්රක්කන්තු, තං සදා ධර්මස්ශ්‍රවණනි සන්සයෙන් හැමදිනාටම අමා නිවන්සුව සැලසේවා. විශ්නාමික කෘෂිකර්ම උපදේශක ඒම් ගුණවර්ධන මහතා පරලොව සැපත්වී දෙදහස් විසේක ජනවාරි දහ අට වැනිතිනට වසර පහළවක් සැපිරීම නිමිත්තෙන් අද දින පවත්වනු ලැබූ ධර්ම දානමය පින්කමේ බලයෙන් එතුමානන්ට නිවන් සුව අත්වේවා. ළුව සැපත් සියලුමඥාතීන්ට මේ පින් අනුමෝතන් වේවායි පතමින් බිරිඳ දරු මුණුපුරන් හා සහෝතරින් විසින් අත දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතිේ.